අද පාඩමෙන් අපි මධ්‍ය සැකසුම් ඒකක නැත්නම් central position unit කියන CPU එක ගැන කතා කරමු. බොහෝ දෙනෙක් මේ CPU කියන්නේ මොකද්ද? මේකෙන් වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. අපි ඒ සම්බන්ධ මේ වීඩියෝ එකෙන් කතා කරලා බලමු. Central Processing Unit CPU මධ්‍ය සැකසුම් ඒකක පරිගණක පද්ධතියේ මූලික අංගය වන්නේ මධ්‍ය සැකසුම් ඒකකය පරිගණකයේ මොළය ලෙස හඳුන්වන ලබන මධ්‍ය සැකසුම් ඒකකය විධානවලට අනුව ක්‍රියාත්මක වන අතර මෙහෙයුම් පද්ධතිය ඒ කියන්නේ ඔපරේටින් සිස්ටම් එක සහ යෙදවූ මුදුකාංග ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් ක්‍රියාත්මක කරන්නාද වේ मध्य सेकसुम एकक प्रधान वसिन कोटस्तुन समन्वित एवाहे क्रियाकारित्वे मिशे अंक एक अंक गणित मेहा तार्किक एकक अरिथमेटिक एंड लॉजिकल यूनिट एएलयू के लिए मेकिंग कराने सेलम वर्गे अंक गणित मेहा तार्किक क्रिया सिद्ध करने का देवनी का भी बालूम पालन एकक कंट्रोल यूनिट सीयू के लिए පරිගණක පද්ධතියේ සියලුම උපක්‍රම පාලනය කරයි. 3. රෙජිස්ටර් අංක ගණිතමය හා තාර්කික ඒකකයේ තුල ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වූ දත්ත සහ ක්‍රියාවලියේ ප්‍රතිඵල తాවකාලිකව රඳවා තබා ගනී. මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය සහ බලය මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය මනින ඒකක हर्ट्स वन अतर एम वेगय मेगा हर्ट्स हो गिगा हर्ट्स यान एकक मंडल लबाय पारिगणक मातक कंप्यूटर मेमरी दत्ता तरतुर गबड़ाकिरी में हेकिया पारिगणक सतु एत विविध पारिगणक मातक कंप्यूटर मेमरी इसे नेत्नम आचयन उपक्रम स्टोरेज डिवाइस दत्ता तरतुर गबड़ा कर गणीम सदा युदागण अतर हेम मतकवल क्रियाकारीत्वे विविधाकार परिगणक मतक पहताकार वर्गीकरण कलहकीय परिगणक मतक कुटस्तिकट बेदन प्रधान मतक द्वितीय के मतक अलस प्रधान मतके कुटस्तिकट बेदन ससंभावी पीयूसु मतके पतन मात्र मतके अलस प्रधान मतके मेन मेमरी एक मतकन प्राथमिक मतके प्राइमरी मेमरी अभी बल मेकन मुखदी मध्य सरस मेकेट किरीम प्रवेश व्यहके मतके प्राथमिक आचयने प्राइमरी मेमरी लेस हिन्वे प्राथमिक मतक वर्ग तुनकी ससंभावी पीयूसु मतके रैंडम एक्सेस मेमरी අපි රැම් කියලා හඳුන්වනවා සසම්භාවී පිවිසුම් මතකෙහි කාර්ය වනුයේ දත්ත සකස් කිරීමට යොමු කරන තෙක් දත්තතාවකාලිකව රඳවා තබා ගැනීමයි රඳවා තබා ගන්නා දත්ත පරිගණකයේ කියා විරහිත කළ විට ඒ කියන්නේ ස්විච් ඔෆ් කරපුවාම මතකයෙන් ඉවත් වේ පරිගණකයේ විදුල් වලය නොමැති විට ඒ කියන්නේ පවර් ඔෆ් කරපුවාමද දත්ත මෙකී යන අතර මෙම මතකය නැශ්‍ය මතකය පසින්හෙනින්නේ එසේම තොරතුරු ප්‍රතිදානය කිරීම තන්පත් කිරීම සහ නැවත ලබා ගැනීම සඳහා ද්විතීයික මතකය වෙත යොමු කරන්නේද සසම්භාවී පිවිසුම් මතකය ඔස්සේය සසම්භාවී පිවිසුම් මතකය ඒ කියන්නේ RAM එකට මේ තියෙන RAM තමයි මේ තියෙන්නේ මම ෆොටෝ එකක් දාලා තියෙනවා ඔයාලට බලා ගන්න RAM කියන්නේ මෙන්න මේ වට ඔයාලා දැකලත් ඇති ඒ වගේම මේ තියෙන්නේ ලැප් එක RAM එකක් लैपेक रैम एक उदाहरण तीन पतन मात्र मतके रीड ओनली मेमरी फॉर्म कीलकन पतन मात्र मतके अति दत्त परगणक विधु बल नमति विट पव ऑफ ऊ विट मेकी नोवेन बेवीन श्याम विटम नोवेनस्त पवती हेमनिषा ये नश्य नोन मतके
පරිගණකයේ මූලික ක්‍රියාවලියට අවශ්‍ය දත්ත සහ විධාන තැන්පත් කර ඇත්තේ පතන මාත්‍ර මතකයේ තුලය. BIOS නොහොත් මූලික ආදාන ප්‍රතිදාන පද්ධති BIOS Basic Input Output System විධාන වන මේවා පරිගණක නිෂ්පාදන ආයතන විසින් පතන මාත්‍ර මතකයේ කුඩා ඉඩක තැන්පත් කර පරිගණක මව්පූරුවට සවි කර ඇත. මේ තියෙන්නේ ක්‍රොම් එකට උදාහරණයක්. වාරක මතක කැෂ් මෙමරි. වාරක මතකය අනෙකුත් මතකවලට වඩා ප්‍රමාණයෙන් කුඩා වුවත් ඉතා වේගවත් වේ. මෙය මධ්‍ය සැකසුම් ඒකක මතක CPU මෙමරි ලෙස හැඳින්වේ. මධ්‍ය සැකසුම් ඒකකය CPU සහ ප්‍රාථමික මතකය ප්‍රයිමරි මෙමරි අතර අතරමැදියා ලෙස මේ නිතර භාවිතා වන දත්ත රඳවා තබා ගනී. මධ්‍ය සැකසුම් ඒකකය ප්‍රථමයෙන් දත්ත සහ විධාන තිබේදැයි වාරක මතකය තුළ පරීක්ෂා කර බලා සකසයි. මෙම ක්‍රියාවලිය නිසා මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය වැඩි වේ. නමුත් දත්ත සහ විධාන වාරක මතකය නොමැති විට ප්‍රාථමික මතකය වෙතින් දත්ත සහ විධාන ලබා ගනිමින් ඒවා වාරක මතක තුළ තැන්පත් කරමින් මධ්‍ය සැකසුම් ඒකකය වෙත යොමු කරයි. වාරක මතකයේ විදුලි බලය නොමැති විට දත්තම කියන බැවින් නැස මතක වර්ගයට අයත් වේ. ද්විතීය මතකයේ සෙකන්ඩරි මෙමරි. ද්විතීය මතකයේ නොහොත් ද්විතීය ආචයනය සෙකන්ඩරි මෙමරි ලෙස හඳුන්වන අතර දත්ත හා තොරතුරු ස්ථීරව තැන්පත් කරනු ලබන උපක්‍රමයේ වේ. බාහිර ආචයනය එක්ස්ටර්නල් ස්ටෝරේජ් ලෙස හැඳින්වේ. ඇතුළතින් පරිගණක පද්ධතියට සම්බන්ධ කර ලබන ආචයන උපක්‍රම මෙන්ම බාහිර පරිගණකයකට සම්බන්ධ කළ හැකි වූද එහා මෙහා ගෙන හැකි වූද ද්විතීය ආචයන උපක්‍රම ඇත. විදුලි බලය නොමැති විට දත්ත මෙකීන වන බැවින් ද්විතීය මතකය නැෂ නොවන ගණයට අයත්තේ. මේ කියවෙන්නේ ස්ටෝරේජ් ඩිවයිස් ගණය. ඒ පිළිබඳ අපි හතරවන වීඩියෝ එකෙන් පැහැදිලි කර ඇත. හාඩ් ඩිස්ක් එකක්, පෝටබල් හාඩ් ඩිස්ක් එකක්, CD එකක්, පෙන් ඩ්‍රයිව් එකක්, මෙමරි කාඩ් එකක්.